යථාර්ථය මුළු ශරීරයෙන්ම අල්ලා ගැනීමටයි මායාව යොදා ගන්න ඕනෑ. සිනමා ඉස් නොට් රියල් බට් ට්‍රුත් කියලා ස්පිල්බර්ග් කියන්නේ ඒ නිසයි. සුරංගනා කතාවල ශක්තිය ඇත්තේ එතනයි. ඉන්ද්‍රජාලය ඇත්තේ පුදුම ශක්තියක් නේද? එහෙම බලනවා නම් ජීවිතයත් මායාකාරී එකක් නේද? පුංචිම මලත් ලෝකෙ තිබෙන මහ පුදුමයක් කියලා අයින්ස්ටයින් කියනවා. මං හිතන්නේ මායාව මායාව උදෙසාම යොදාගත්තොත් තමයි සත්‍ය බිඳ වැටෙන්නේ. හොලිවුඩේ දෙන පණිවිඩයත් ඕක තමයි. හොලිවුඩේ මරණය වීණ හදාරනව ඇතිනේ. මූවි වීඩියෝස් පරීක්ෂාවෙන් බලන්න. ඒක තව ගැඹුරට කියවන්න ඕන සවීන්ද්‍ර සර්. දැන් බටහිර සිනමාව පොළවට එන්න පාරවල් සොයනවා. අයිබෝවන්, අත පොතයි හිතයි මැදිරියේදී මට ඔබට කියන්නට විශේෂිත කාරණයක් තියෙනවා. මගේ පුංචි කාලය බොහොම ආලෝකවත් කරන්නට බලපාපු නිර්මාණකරුවන් කිහිප පොලක් ඉන්නවා. අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ ඒ මගේ ළමා කාලය ආලෝකවත් කරන්නට, මගේ තරුණ කාලය අවබෝධයෙන් පුරවන්නට, මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන මට යම් හැඟීමක් ඇති කරන්නට බලපෑම් කරපු නිර්මාණකරුවෙක්. එතුමා හඳුන්වලා දෙන්නට කලින් මම එතුමාගේ පොතකම අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක ගැන ඇතිවෙච්ච ලියපු බොහොම ලස්සන වදනක් ඔබට කියන්නට සූදානම්. ජීවිතෙහි මා විඳි අමුතු වචනයක් ඔබට කියන්නම්. ඒ සැබෑව මෙයයි. මේ ලෝතලෙහි පෙනෙන දිවියක්ද නොපෙනෙන දිවියක්ද එකට ගැලපී සිටී. රන් පටක් හා රිදී පටක් එකිනෙක වෙලී ගිය වලල්ලක් මෙනි. මෙහි අරුමය නම් බොහෝ දෙන පෙනෙන විෂය පෙදෙසෙහිම ලොල්ව සරමින් ජීවිත කාලයම එහි ගත කිරීමය. ජීවිතය තුළ තවත් දිවයිනක් වූ බව කිසිත් නොදැනම නැසී යාමය. මං හිතන්නේ ඔබට වෙන ජීවිතය ගැන අලුතෙන් හිතන්නට දෙයක් ඉතුරු නොවෙන තරමට ඒ පද කිහිපය ඇතුලේ ජීවිතේ අපි කොයිතරම් දේවල් අල්ලගෙන ඉන්නවද අතහැරලින්නවද කියන පාඩම රශ්මි කාව්‍ය සංග්‍රහයේ පසු වදනේ එතුමා සටහන් කර තිබෙනවා. අද අපේ පොතයි හිතයි මැදිරියට ඇවිත් ඉන්නවා කවියෙක් විදියට බොහෝම ආදරය දිනාගත්ත, ඊට පසු කාලෙක නවකතාකරුවෙක් විදියට, ඒ වගේම සමාජ චින්තකයෙක් විදියට, ඒ වගේම විචාරකයෙක් විදියට, ඒ සියල්ල පසක තැබුවහම මනුෂ්‍යත්වය පිළිබඳ නිරන්තරයෙන් කතා කරන සහ ඒ පිළිබඳ හැදෑරීම් සහ ඔබට මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියලා කියන්න නිරන්තරයෙන් උත්සාහ කරන නිර්මාණකරුවෙක්. පරාක්‍රම කොඩිතුවක් වූ කවියා කියලා කියන්නයි මම වැඩියෙන්ම කැමති. පරාක්‍රම කොඩිතුවක් වූ මහත්මයාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පොත හිතේ මැදිරියට පිළිගන්න. මේ අවස්ථාවට බොහොම ස්තුතියි. ඒ වගේම සුමුදු වගේ ගාක් කැඩ කරපු පරිණත මාධ්‍යවේදිනියක් එක කතා බහ කරන එකත් හරි හොඳයි, රසවත්. මං හිතන්නේ ඒක මට ලැබිච්ච සම්මානයක් කියලා. මම කැමති මුලින්ම මෙහෙම පටන් ගන්න. ඔබතුමා මේ නිරන්තරයෙන් මොන නිර්මාණය කරත් මම දකින පොදු කාරණයක් තියෙනවා. ඒ හැම නිර්මාණයක් ඇතුළෙම කුමක්කෝ අත්හදා බැලීමක් කරන්නට උත්සාහ කරනවා. මොකක්ද ඒ පිපාසය කියලා මම ඇහුවොත්? නිර්මාණය ඇතුළේ පිපාසය කියන දැන් ඔබෙහිම සමීකරණයක් ඉදිරිපත් කරනවා නම් මම දකින්නේ ඒ පිපාසය මනුෂ්‍යත්වයේ සෙවීම හැර වෙන මොකුත් නෙමෙයි. මිනිසා මිනිසාව සෙවීමයි. දැන් අර චීන විචාරකය කියනවා කවිය ගැන හරි ලස්සන දෙයක්. චීන බසින් කවියට කියන්නේ ෂී කියලා. කවියාට කියන්නේ ෂියන් කියලා. ෂී කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් කතා කිරීම. අනිත් එක අසපුව. දැන් බලන්න මේ දෙකේ සම්බන්ධය. චීනයේ කවිය ගැන විචාරකය කියනවා කවියක තව කෙනෙකුට කතා කරන හඬක් තියෙන කියලා. කවියක් කියන්නේ තව මිනිසෙකුට කතා කිරීමක්. හැබැයි මේ කතා කිරීමේ භක්තියක් තියෙනවා. ඒකයි අර අසපුව කියන අර්ථයත් කවිය කියන අර්ථය එක්ක තියෙන්නේ. චීනයේ කවි බැතිමත් කතා කිරීමක්.
කතා කරන්නේ මොනවද? මෙතින්දි අනිත් අය කතා නොකළ දේවල්. කවිය ගැන මොන නිර්වචන තිබුණත් අද කියන්න තියෙන අලුත්ම දේ තමයි කවිය කියන්නේ කියන්න බැරි දෙයක් කීමයි. එහෙනම් කවුරු ලස්සනයි නේ කියන්න බැරි දෙයක් කීමයි. දැන් අයින්ස්ටයින් කියනවා මෙහෙම. කලාව ඔබ ඉදිරියේ පෙනෙන දේ නෙවෙයි. ඒ තියෙන්නේ ඔබ පිටුපසින් කියනවා. එහෙමනම් සාහිත්‍ය, කවිය, කිටි කතාව, නවකතාව, සිනමාව, කලාව සියල්ල ජීවිතේ පිටුපස අපට නොපෙනෙන පෙදෙස පෙන්වා දෙන කැඩපත. අද අපි කතා කරන්න තෝරගත්ත කෘතිය පරාක්‍රම කොඩිතුවක් වූ ලේඛකයාගේ, ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේ රිදී තිරයෙන් කතාවක් කියන සිනමාත්මක නවකතාව. එතුමා විසින් රචිත නවතම නවකතාව. සිනමාත්මක නවකතාව කියන නමින්ම මේ පොත නම් කරලා තියෙනවා. සමහර කාලයක් ඇතුළත කියවීම් යම්කිසි කියවීම් ප්‍රමාණයක් මා සතුව පවතිනවා. ඒ පවතින කියවීම් ඇතුළත සිනමාත්මක නවකතාවක් මට හමු වුණේ නැහැ. සමහර විට මම වැරදි වෙන්නටත් ඉඩ තියෙනවා. නමුත් ඔබතුමා මාව නිවැරදි කරાવી සිනමාත්මක නවකතාවක් කියවන්න පටන් ගත්ත පළවෙනි වතාව මේ. එහෙම තමයි. සමුදින මතක ඇති මම එක් නවකතාවක් ලිව්වා ක්ලරා කියලා. මම එහි සඳහන් කළේ සංගීතමය නවකතාව. එහෙම කිව්වේ ඇයි? මේ රටේ සංගීතයේ විප්ලවයක් කළ, ඒ තාමත් අපි සාකච්ඡා නොකළ ක්ලරන්ස් විජේවර්ධන. ඔහුගේ ගීතාත්මය ගැන කතා කරන නවකතාව නිසා ඒක සංගීතමය නවකතාවක්. මේක සිනමාත්මක නවකතාවක් වෙන්නේ කාරණා දෙක තුනක් නිසා. ඉතා පැහැදිලි කරුණු දෙක තුනක් නිසා. එකක්, මේ සිටින සියලුම පාත්‍ර වර්ගයා, චරිත, භූමිකා නළනිලියන්. දෙක, මේ නවකතාවේ පිටුවතර අද ලෝකයේ නව සිනමාවේ අලුත් ප්‍රවාද, අලුත් මතවාද, සංවාද බොහොමයක් මේ පිටුවතර දිගහැරෙනවා. තුන්වැන්න, මේ පුත රචනා කරනකොට මම පෑණි ශෛලිය නෙමෙයි පාවිච්චි කරේ, කැමරාවේ ශෛලිය. කැමරාවේ ලෙන්ස් එකට පේන විදිහට, ඒ සිනමාවේ රූප රාමුවක් පේන විදිහට මම වචන පාවිච්චි කරේ. ඒ නිසා පාඨකයා පාඨකේ කරන්න නෙමෙයි, පාඨකයා නරඹන්නේ කරන විදිහේ භාෂාවක් මම යොදාගත්තේ. මේ කාරණා තුන නිසා මේක සිනමැටික් නවල් එකක් බවට පත් වෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නේම නැවත. මෙවැනි අත්හදා බැලීම් කරන්න ඔබතුමාව පොළඹවන සාධක මොනවද? ඒ ප්‍රශ්නෙට මම කැමතියි. ඒකද ඒක මේ ප්‍රශ්නේ ඇතුලේ උත්තර ගැබ් වෙලා තියෙන නිසා. ගැබ්ගත් ප්‍රශ්න කියන එක ලෝකයේ අද අලුත් අදහසක්. ප්‍රෙග්නන්ට් ක්වෙස්චන්ස්, හිස් ප්‍රශ්න හර වැඩක් නැහැ. ගැබ්ගත් ප්‍රශ්නයක් ඇහුවාම ඒ උත්තර ඒ තුළින්ම ගන්න පුළුවන්. දැන් ඔබ ඇහුව සාධක මොනවද මේ වගේ අලුත් පියවරකට කියලා. මෙහෙමයි, මම නිර්මාණය කරන දැනුම හැඟුම ලබන මූලාශ්‍ර මොනවද කියලා එතකොට ඔබේ ප්‍රශ්නය ඇතුළෙන් මට අභියෝගය එනවා. මූලාශ්‍ර කීපයක් තියෙනවා. මම අද ජීවත් වෙන්නේ ලෝක මිනිස් පවුලේ මනසෙක් හැටියට, එක දූපතක, එක ගමක, එක කවියක් ලියාගෙන ඉන්න මිනිහෙක් විදිහට නෙමෙයි. මම කවි, කිටි කතා, නවකතා, නිර්මාණ, විචාර, මේ සියල්ල දේශන, මේ සමාජ වැඩ, මේ සියල්ල කරන්නේ මම ලෝක මිනිස් පවුලේ මනුස්සයෙක් විදිහට අන්තර්ජාලයේ ජීවත් වෙමි. අද
ඉනිසා මිනිසා එක රටකට එක ගමකට අයිති කෙනෙක් නෙමේ. මිනිස් පවුලට අයිති කෙනෙක්. එතකට ඒ මිනිස් පවුල ලබාගත්ත මහා ජයග්‍රහණයන් තිබෙනවාද. ඒ ජයග්‍රහණයන් ඇසුර කරමින් ඒවා ලෝකයට සමාජයට බෙදාදීම තමයි අද අපට කරන්න තිබෙන ලොකුම කාර්යය. ඉනිසා මම මේ කතා කරන කිසිවක් මගේ අදහස් නෙමේ. ඒවායේ ගෞරවයක් මට නැහැ. ඒවා මිනිසාගේ ජයග්‍රහණය. මම එතකොට ඒ ජයග්‍රහණය ලබන මූලාශ්‍ර කීපයක්. දැන් මම ඉංගලන්තයේ අධිකරණ ශාලාවේ සුමුදු කෝට් හවුස් එකේ නඩු විභාග 100 ගානක් මම පරීක්ෂා කරනවා අන්තර්ජාලයෙන්. මේ නඩු විභාගවල මිනිස් ජීවිතවල තියෙන ගැටුම් වැටුම් අප්‍රමාණ මම දකිනවා. එතකොට බලන්න ඒක මනුෂ්‍යත්වයේ දකින්න කොච්චර ලොකු උල්පතක්ද. ඊළඟට මම සල්ල කර්ම අද ලෝකයේ සිදුවන හදවත් සැත්කම් අක්ෂී සැත්කම් ශරීරයේ ගැඹුරට පලාගෙන පලාගෙන යන මේ ගැඹුරු මේ රැපටම් කියන මේ ගැඹුරු පැලීම් මේවා මම නරඹනවා. ඒ වෛද්‍යවරයා ඒ ශරීරයේ ඇතුළට ගමන් කරනවා. ඒ මොහොතේ ශරීරයේ මහා නගරයක් වගේ ඒ තුළ මේ වෛද්‍යවරයා ගමන් කරන්නේ. විශාල අන්තර්ඥානය ලබා දෙනා මිනිසයා ගැන මේ මොහොතේ ඔබ ඔතන මම මෙතන ඉඳගෙන ඉන්නවා. මේ මොහොතේ අපි ජීවත් වීම පුදුමයක්, මහා පුදුමයක්. මක් නිසාද? ශරීරයේ ඇතුළේ විශාල ජාලයක් ඒ උදෙසා ක්‍රියා කරනවා. ඒ ජාලයේ එක බිඳක් එහා මෙහා වුණොත් අපි නෑ. ඊළඟට ලෝකේ මිනිසයාගේ කතා බහ, ලෝකේ දිනු මිනිස්සු, දැන් නොබෙල් ත්‍යාගලාභීන්ගේ දේශන 100 ගානක් මම පරීක්ෂා කරනවා. මේ මිනිස්සු ජීවිත කාලයක් ලැබුව අද්දකීම් මේ ප්‍රකාශ කරන්නේ. සාහිත්‍යකරුවන්ගේ විතරක් නෙමේ, විශේෂයෙන්ම නව ජීව විද්‍යාඥයන්ගේ දේශන මම අහනවා. ක්වොන්ටම් විද්‍යාඥයන්ගේ දේශන අහනවා. ඒවා විශාල චිත්ත වීති ලබා දෙනවා. අද විද්‍යා ප්‍රබන්ධයක් වුණත් ඉතාම සියුම් සාහිත්‍යයක්. ඉස්සර මේ පන්ති කාමරයේ විද්‍යාව නෙමේ අද තියෙන්නේ. අද විද්‍යාව ලෝකයේ සියලු විෂය ධාරා සමග මෙහෙම සමස්ත පද්ධතියක් බවට පත් වෙච්ච එකක්. ඒක තුළ කවියක් තියෙනවා. අද විද්‍යා ප්‍රබන්ධයක දැන් එලිසබෙත් ෂටෝරිස් වගේ නව ජීව විද්‍යාඥවරියගේ බැලුවොත් මේ විද්‍යා ලේඛනයක් ඒක කවියක් වගේ. එතකොට අනිත් පැත්තෙන් මේ නැටුම් දැන් මම බටහිර නැටුම් 100 ගානක් මම මේ විඳිනවා. දැන් සම්බා වගේ නැටුමක්, රුම්බා වගේ නැටුමක්, චාචා වගේ නැටුමක්, ඒවා සංස්කෘතික පදනමක් තිබෙන ශාස්ත්‍රීය වගේම අද නූතන ජීවිතයේ සමග මේ බැඳුණු විශාල මේ මනුෂ්‍ය ප්‍රකාශනයන් විදිහට අද හඳුන්වන්නේ. තරුණේ තරුණියක් නටනකොට මුළු ශරීරයේම තියෙන රිද්ම ධාරාවක් අපේ දෘශ්‍යමානය බවට පත් වෙනවා. ඒක මහා කවි පොතක් වගේ ඩාන්ස් එකක් මට පේන්නේ. ඒ වගේම මේ ගීත මම අටහිර ගීත පැය ගානක් සවන් දෙනවා. ඒ අර ඔබ ඇහුවේ තව මූලාශ්‍රයක්, මගේ නිර්මාණ උල්පත හැදෙන විදිය. දැන් මේ කාලේ ලෝකේ හුඟක්ම ඇස යොමු වෙලා තිබෙන්නේ මේ ජීසස් ක්‍රයිස්ට් ක්‍රිස්තුස් ගැන ලියවුණු නව ගීත කලාවක් තිබෙනවා. ඒක මේ බයිබලයේ තිබෙන සියුම් අර්ථ මුල් කරගත්ත ගොස්පල් සෝංස් කියලා. ඒවා මනුෂ්‍යත්වය භක්තියෙන් පුරවන ගීත. දැන්
අපට ඒ වගේ බෞද්ධ ගීත සම්ප්‍රදායක් නැහැ. ඔය සරණාමර ලෝක දිවාකර ඔය කතාවලින් කිසිම පළක් නැහැ. කිසිම ඇඟීමක් අප තුළ ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් බලන්න මේ ගොස්පල් ගීයක් ගත්තොත් අපි සමහර වචන කියනවා මේ ස්වීට් ජීසස් give me your hand, take my hand, teach me today. Teach me today, show me the way, sweet Jesus. I have to climb, show me the stairway, sweet Jesus. බලන්න මේවා අපේ මිත්‍රයෙකුට කතා කරනවා වගේ. දැන් අපට ගෞතම ගැන හිම කතා කරන ගීයක් තියෙනවාද? මම වරක් ලිව්වා මේ ප්‍රබුද්ධ එන්න මහා ඇවිදින්න මං ආසයි ඔබ සමග ඇවිදින්න කතා කරන්න මම දුහුවිල්ලේ එන්න මා ළඟට. මේක කියන්නේ මේ සුනිල් විසින් මේ කියන්නේ එයාට තීරින්නේ නැහැ ඒක. එහෙම කිව්වොත් සමාජයට මේක බෞද්ධ විරෝධී වෙන්නත් පුළුවන් බුදුන්ට ඇවිදින්න කතා කරනවා කියලා නඩුවක් වෙටෙන්නත් පුළුවන්. ගෞතමයක අපි මිනිස් සම්බන්ධයක් පවත්ව ගන්න ඕනේ. ඒ ගෞතම අද වහලා දාලා ආගමික ආයතන වලින් ඒ දහම් ආලෝකයේ වහලා දාලා නැත්නම් සමාජයේ අඳුරේ තියෙන්නේ කොහොමද? බෞද්ධරට මේ සමාජයේ අඳුරේ තියෙන්නේ ආයතන හතරක් නිවි ගිහිල්ලා තියෙන අධ්‍යාපනය නිවි ගිය ප්‍රදීපය. බෞද්ධ ආයතනය නිවි ගිය ප්‍රදීපාගාරය. දේශපාලනේ නිවි ගිය ප්‍රදීපය. මාධ්‍ය ලෝකයේ නිවිගිය ප්‍රදීපයක්. මේ හතරම සමාජයේ ආලෝකමත් කරන ප්‍රභාවත් කරන ප්‍රදීපාගාර මේ හතරක් නිවිගියම සමාජය අඳුරේ. මේ අඳුරට එළියක් එක් කිරීම තමයි සාහිත්‍යකරුවාගේ මාධ්‍යකරුවාගේ අධ්‍යාපනඥයාගේ දේශපාලඥයාගේ කාර්යය. මේ ඔබ කරන්නේ මේ චරණ මේ ටෙලිවිෂන් එක කරන්නේ මේ කාර්යය මේ මොහොතේ කරන්නේ. ඒක මේ සමාජයේ සිතීමේ හැකියාව දියුණු කරන්න. ඉතින් මගේ සිතීමේ හැකියාව දියුණු කරන මූලාශ්‍ර තමයි ඔබ ඇහුවා මම කිව්වා. අපි කතා කරමින් සිටින්නේ පරාක්‍රම කොඩිතවක් වූ ජ්‍යෙෂ්ඨ ලේඛකයා විසින් රචිත රිදී තිරේ කතාවක් සිනමාත්මක නවකතාව. මේ නවකතාව ගැනයි අපි අද පොතයි හිතේ වැඩසටහනින් සාකච්ඡා කරමින් සිටින්නේ. ඔබට පැහැදිලි වෙන්නට ඇති ලේඛකයෙක් විශේෂයෙන් නිර්මාණකරුවෙක් පරිකල්පනයේ කොයිතරම් දුරට සරණවද කියන එක. ඒ වගේම තමන් විවිධ අත්දැකීම් ලබා ගන්නට භාවිත කරන මූලාශ්‍රය මොනවද කියන එක. ඒ වගේම ඒ අත්දැකීම් තමන්ගේ නිර්මාණයට යොදා ගන්නට භාවිත කරන ආඛ්‍යානය මොන විදිහේ දෙයක් විය යුතුද කියන දේ ගැන කොයිතරම් හිතනවද කියන කාරණේ. මේ සියල්ලම මේ නවකතාකරණය මේ නිර්මාණකරණය ඇතුලේ අඩංගු වෙනවා. ඒ නිසා රිදී තිරේ කතාවක් අද අපි කියෙව්වට අපි පටන් ගන්න එතුමගේ පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහයෙන්. ඔබට ඒ සියල්ල කියවන්නට කියලා ආරාධනා කරන්නේ පරිකල්පනය අත්දැකීම් මේ සියල්ල එකතු කරලා ගොඩනැගෙන නිර්මාණය කොයිතරම් මනුෂ්‍යයාට ප්‍රිය මනුෂ්‍යත්වය වගා කරන ගුණදහම් වගා කරන මාධ්‍යයක් විය යුතුද කියන කාරණේ ඒ හැම පොතකින්ම එක එක විදියට සනාථ කරන්නට එතුමා ගන්න උත්සාහය ඔබට කියවා ගන්නට ඇරයුම් කරන නිසා කෙටි විරාමයකට යාමටයි සූදානම්. සමීප රූපවලදී තිස්ස අබේසේකරට තිබුණ මැජික් ඇසක්. එයා ක්ලෝස් අප් එකකට යන්නේ අවශ්‍යම මොහොතකදී. ඇස් තොල් වගේ වෙනම ගන්නා එක්ස්ට්‍රීම්ස් වලට යන්නේ නැහැ අරවින්දගේ අන්තිම දවස් ටික. මට එතනදී අඬලා තියෙනවා සවීන්ද්‍ර. මරණාසන්නව ඉන්න අරවින්ද සරෝජිනිගේ අත අල්ලා ගන්න සමීප රූපය. ගිලී ගිය ඇස්, සුදු වී වේලුණු තොල් සනත් සමීප රූපවල රඟපෑවේ අරවින්දගේ ආධ්‍යාත්මයමයි. ඒක මහා රංගනයක්. වීණට මතකද ගම්පෙරළියේ ජිනදාස අගහිඟකම් නිසා සිංහලයේ හේන වැඩට යන බව කියනවා.
රාත්‍රී අබලන් වහලින් වැහි බින්දු වැටෙනම පඩික්කමට නන්දා හේනක් කොටන ජිනදාසව සිහි කරනවා. දුමාරයේ මැද ඈ දකින්නේ ඔහුගේ මුහුණයි. මේ සේරම හැඟීම් කෑගසන සමීප රූම. ඉමෝෂනල් කරන්ට් සූම් ශක්තිය ඒකයි. ක්ලෝස් අප්ස් නැත්තම් සිනමාවක් නැහැ කියලා හෙලන් ස්ප්‍රින්ග්ස් කියන්නේ මේ නිසයි. මේ හෙලනුත් සේරම අහගෙන හිටියේ. හෙලන් සිනාසෙමින් කීවේ කෝපිගෙන එද්දීය. වීනා, මෙහි නැවතුණා නම් වඩාත් හොඳයිනේ. නව කතාවකට, එහෙමත් නැත්නම් අපි පොදුවේ නිර්මාණකරණයට කියලා ගත්තොත් හැදෑරීම කියන කාරණේ කොයිතරම් වැදගත්ද? ඔව්, සිනමාවත් නවකතාවත් ඇත්තෙම අලුතෙන් හැදෑරිය යුතු ලෝකයේ ආධාරණ මහා විෂය ප්‍රදේශ දෙකක්. සංගීතයත් එකට එකතු කළොත් ඒක මහා ත්‍රිකෝණයක්. මොකද නවකතාව ජීවිතයේ විශාල කැණීමක් කරනවා. විශාල ඩිගින් කැණීමක් කරනවා. ජීවිත ප්‍රදේශය කැණීමක් කරලා පස ගොඩ දානවා. අර මම ඊට පෙර කිව්වා වගේ නොපෙනෙන පසක් පෙන්වා දෙනවා. සිනමාවේදී කරන්නේ ලොකු විශාල කණ්ණාඩියක් අපේ නෙත්තම්මෝට ගෙන එනවා. මොකක්ද ඒකෙන් අපි දකින්නේ? අපි දකින්නේ අපිවමයි. අපිවමයි කිව්වයි නළුවෙක් නිළියක් ලෝකේ විශේෂම කාර්යයක් කරන භූමිකාවක් කරන්නේ. දැන් ඉස්සර ග්‍රීසියේ වේදිකා නළුවෙකුට කිව්වේ ඉතෝපියෝස් කියලා. ඒකෙදි අදහස් කළේ ඔහු ජීවිතේ රඟපානවා කියන එක. ඒ විතරක් නෙමේ, උසස් පුරවැසි කියන තේරුමත් ඒක තිබුණා. නළුවා කියන වචනේ තිබුණා උසස් පුරවැසි වර්ගයක් කියන තේරුම. මෙහෙමයි අපි තේරුම් ගන්න ඕන සිනමාව සහ නළුනිළියන්. ඒ තේරුම් ගැනීම සඳහායි මම මේ නවකතාව ලියුවේ. දැන් ස්ටාර් පර්සන් කියලා කියනට තරු මිනිසෙක්. ඇක්ටර් කෙනෙක් කරන්නේ සාහිත්‍යකරුවෙක් කරනට වඩා වෙනස් දෙයක්. නවකතාකරුවා ජීවිතේ මව පෙන්වනවා. ඇක්ටර් රංගවේදියා මේ නිරූපණවේදියා කන්නේ ජීවිතේ රඟා පෙන්වනවා. ඔහු මනුෂ්‍ය ජීවිතය මේ වගේ අපට විශාල කැඩපතේ නිරූපණය කරනවා. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඔවුන් ජීවිත කාලයේම කරන්නේ අපේ ජීවිතයේ පිළිබඳ මහා කැඩපතක් අප වෙත අල්ලාගෙන ඉන්න එක. ඒ නිසා ඔවුන්ට සමාජයේ ආදරය කරනවා. තමන්ගේ ජීවිතය පෙන්වා දෙන නිසා ඔවුන් තරු මිනිසුන් වෙනවා. ස්ටාර් පවර් කියලා කියන්නේ ඒ ශක්තිය. අද අපේ රටේ සිනමා විචාරයක් නැති නිසා අපි මේවා ගැන කල්පනා කරන්නේ නැහැ. දැන් බටහිර සුමුදු ඇක්ටර් කෙනෙක්ගේ ජීවිතය ගැන කියනකොට එයාගේ බර්ත්ඩේ එක ගැන කියනකොට කියන්නේ ඩේට් ඔෆ් බර්ත් කියලා නෙමෙයි, ඩේට් ඔෆ් සන්රයිස් කියලා කියන්නේ. එයාගේ මරණය ගැන කියනකොට ඩේට් ඔෆ් ඩෙත් කියන්නේ, ඩේට් ඔෆ් සන්සෙට් කියලා කියන්නේ. බලන්න, හිරු නගිනවා බසිනවා වගේ මහා විශාල අර්ථයක් ඔවුන්ගේ ජීවිතවලට ගෙන දෙනවා. ඉතින් අපේ රටේ සිනමා විචාරය බිඳ වැටිලා තියෙන නිසා සිනමාවේ ගමනට ලොකුම මේ බාධක වෙලා තියෙනෙත් ඒකයි. ඇත්තෙන්ම විචාරයට වඩා විශිෂ්ට සිනමා බිහි වෙලා තියෙනවා. දැන් විරාගේ කම්පෙරළිය මේ දෙලොවක් අතර කතරක් මැද මේ වගේ මේ කැඩපතක සේයා දඩේම මේ වගේ මහා සිනමාකෘති ලෝක සිනමාව හා සමකළ හැකි සිනමාකෘති අපේ විශිෂ්ට රංගවේදීන්. දැන් ගාමිණී ෆොන්සේකා විජයගෙන් පසුව අපි දකිනවා මේ රවීන්ද්‍ර, මහේන්ද්‍ර, මේ සනත්, මේ කමල්, මේ ශ්‍රියන්ත, මේ වගේ විශාල මේ විශිෂ්ටතම ලෝක නළුනිළියන් හා සමවන රංගවේදීන් ඉන්නවා. මේ නිළියනුත් එහෙමයි. දැන් පුණ්‍යහින්දනය මේ
කින් පසු ඒ යුගයෙන් පසු අපි දකිනවා මේ මේ සංගීත අනෝජා නිල්මිනි මේ තව මේදි නම් කළ නොකළ විශාල පිරිසක් සිටිනවා මේ නීටා මේ වීනා වගේ ඔවුන් හරියට ෂර්ලි මැක්ලින් වගේ සම කරන්න පුළුවන් ඒ මට්ටමේ මේ නළුනිලියන්ට නමුත් අපේ රටේ විචාරයක් නැහැ. ඔවුන් ගැනවත් හරි විචාරයක් විශාල පොත් තියෙනවා විචාර නමුත් ඒවේ ඇතුළාන්තයක් නැහැ. දැන් මාධ්‍යත් එහෙමයි. දැන් බටහිර නිව්යෝක ඊළඟට ලන්ඩන් ටයිම්ස් ගාඩින මේ වගේ පුවත්පත් සංගරවල ඉතාම නවතම සිනමා ලිපි පළවෙනවා. අපේ පළවෙන්නේ නළුලියන් නිලියන්ගේ වංහුන් තියෙන සිනමාතිරේක විතරයි. ඒවා බලන්නත් පිළිකුල් සහගතයි ඒවා. ඒවේ තියෙන්නේ මේ නළුනිලියන්ගේ මේ මෝඩ කතාවල් විතරයි ඒවේ තියෙන්නේ. ඉතින් මේ නිසා සිනමාව අර්බුදයක තිබෙන්නේ මේ නිසා සිනමාව පිළිබඳ අලුත් සිතීමක් අවශ්‍ය නිසයි මම මේ විශේෂයෙන්ම සිනමා ප්‍රවාද සංවාද දැන් මේ ක්ලෝස් අප් එකක් සිනමාවේ ක්ලෝස් අප් එකක් නවකතාකරුවෙකුට මාහිගේ මේ කැමරා කෝණයක් ඒක නවකතාකරුවෙක් කෙනෙක් චරිතයක මුහුණක් ගැන කියන්නේ කොහොමද කැමරාව සමාව නොදෙන කැමරාව තමන් ඉදිරියට එන නළුවාගේ නිලියගේ මුහුණ අල්ලා ගන්න හැටි මේ ෆේස් ඇක්ටිං මුහුණ මහා අභිරහසක් ජීවිතයේ මුහුණ හදවතේ සියලුම සිතියම මූණේ තියෙනවා. ඒ නිසා සියුම්ම ලක්ෂ සංඛ්‍යාත සෛලයන් ක්‍රියාත්මක වෙනවා මුහුණක හැඟීම් සමඟ. ඒ කලාව විද්‍යාව දන්නේ රංගවේදී. ඒ නිසා මේ සිනමාවේ තිබෙන මේ දැන් අපේ තිරනාටි දිහා බලනට පේනවා ඒ සිනමාවේ කිසිම ශිල්ප ක්‍රමයක් විධික්‍රමයක් මේ ගැන අවබෝධයක් නැතුව නිපදවන දේවල් සංවාද පමණයි. දැන් එවිදිමින් කතා එවිදින කතාව වෝක් ඇන් ටෝක් කියන එක ක්ලෝස් අප් කියන එක ඊළඟට ඇක්ටිං රියක්ටිං කියන මේ ක්‍රමවේද ගැන ගැඹුරු සාකච්ඡා මේකේ ඉදි වෙනවා. අනිත් පැත්තෙන් නිධානය වගේ මේ ව්‍යාජ සිනමා කෘති මහා ඉහලින් සම්මානිත එහෙත් ව්‍යාජ සිනමා කෘතිවල ව්‍යාජය ගැන ගැඹුරු සාකච්ඡා තියෙනවා. ග්‍රාමණී ප්‍රසවගේ මහා මිනිසෙකුගේ කතා නොකළ පිටු චරිතවල මහා පිටු තිබෙනවා. කතා කළනේ කවුරු කිසිම විචාරකෙක් දකින්නේ නැහැ. මුනිවරයෙක් වගේ අවසාන වෙච්ච මිනිස්සේ ගාමිණී ගැන එකම මාධ්‍ය සාකච්ඡාවක්වත් නැහැ ඔහුගේ ඇතුළට. ගාමිණීගේ පුත්‍රයා විතරයි ඒ පිළිබඳ මාධ්‍යවේදීක එක්ක සාකච්ඡාව කරන්නේ. ඔහු අවසානයේදී තමන්ගේ බැඳුම් අතහැර නිදහස් මිනිහෙක් විදිහට ගිහින් වත්තක් අරගෙන හෝටලයක් හදාගෙන තනිව ජීවත් වෙනවා. 83 කෝලාහලයේදී මේ වතුකරේ වැඩ කරපු 200ක් දෙමළ ජනතාව තමන්ගේ බංගලාවේ නවත්තගෙන හොර රහසේ නවත්තගෙන ආරක්ෂා කරගන්නවා. මරණයෙන් ආරක්ෂා කරගන්නවා. අවසාන කාලේ අවසාන දවස බලන්න ගාමිණීගේ උදේ කුරුල්ලන්ට කෑම දීලා පත්තරේ බලලා ජල ස්නානය කරලා සුදු කොට්ට උරයක් සුදු බෙඩ්ෂීට් එකක් ඇඳේ දාලා වැතිරෙනවා. නින්දෙන්ම මරණයටපත් වෙනවා. ඒක එක්තරා තවුස් ජීවිතයක් මොණිවරයෙකුගේ ජීවිතයක දවස් අපි දකිනවා ඒ සාකච්ඡාවේදී. ඉතින් ඒවා නැවත ප්‍රතිකථනය කරන මේ නවකතාවේ දිගින් දිගට එතනට තමයි මම එන්න හදුවේ. මේ නවකතාව ඇතුලේ වීනා කියන සිනමා විචාරිකාවක් ඇය නිලියකට නෙවෙයි පොත ඇතුලේදී චරිතය විදියට ගොඩ නැගින්නේ. ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරියක් සහ
සිනමා විචාරිකාවක් විදියට. ඇය මේ අසාධාරණයට හරි එහෙමත් නැත්නම් නිසි පරිදි කතාබහට ලක් නොවිච්ච චරිත ගැන ඔබතුමාට කරන්න අවශ්‍ය හෙළිදරව්ව කිරීමේ වාහකයේ විදියට ඔබතුමා පාවිච්චි කරනවා පොත ඇතුලේ. ඇයව විවිධ මාධ්‍ය ආයතනවල සමුක සාකච්ඡා වලට කැඳවනවා. කැඳවලා ඇය හරහා ඔබතුමාගේ ඔය සහකම්පිත හදවත ඇය හරහා හෙළි කරන්න උත්සාහ කරනවා. මම නිවැරදිද? ඉතාම නිවැරදි. සුමුද ඒක හරි සංවේදීව දැක්කා. නවකතාකරුවේ චරිත මවන්නේ ඒ චරිතාරහක් තමාගේ පරිකල්පනය තමයි මේ යාත්‍රා කරවන්නේ. ඒ චරිත යාත්‍රා නිර්මාණකරුගේ හදවත චින්තනය හද මනස ගෙන යන යාත්‍රා තමයි ඒ චරිත. එතකොට මේ ඔබ කිව්වා වගේ මේ වීණා කියන සිනමා වේදිනිය, තරුණ සිනමා වේදිනිය දකිනවා අලුත් ඇසකින් මේ රටේ සිනමාව, මේ රටේ සිනමාවේ ප්‍රශ්නය දකිනවා. එතකොට ඇයි නිසා රූපවාහිනී සාකච්ඡා කීපයක් මේක දැන් වෙන කිසිම නවකතාවක නැති ආකෘතියක් මේකට එන්නේ එහෙමයි. දැන් මේක සිනමාවේ පිළිබඳව රූපවාහිනී සාකච්ඡා 3-4ක් තිබෙනවා. පුවත්පත් සාකච්ඡා 2-3ක් තිබෙනවා. ඒ වගේම නළුලියන් සමග සිනමාවේ මේ ශිල්ප විදි ගැන, දැන් ක්ලෝස් අප් එක ගැන, වෝක් ඇන් ටෝක් එක ගැන, මේ රියක්ටින් කියන මේ ගැඹුරු සංකල්ප ගැන සාකච්ඡා තිබෙනවා, වාද විවාද තිබෙනවා. එතකොට මට උමනා කළේ මම අද සිනමාවේ අප දකින අර්බුදය විවිධ පැතිවලින් මේ සාකච්ඡා හරහා ඔබ කිව්වාගේ ප්‍රතිනිරූපණය කිරීම. මේකෙන් තව දෙයක් කියවෙනවා. තව දුරටත් මුල මැද අග සහිත කතා නවකතා කියලා අපි පිළිගන්න එකෙන් එහාට ගියපු ලෝකයක් නිර්මාණකරණය ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඔව්. දැන් මුල මැද අග සහිත කතන්දරය වෙනුවට කතා මැද කතා, ඉවර නොවන කතා, අසම්පූර්ණ කතා කියන සංකල්පද සාහිත්‍ය ලෝකයේ, කලා ලෝකයේ භාවිත වෙන්නේ. ඒ හැම මැද්දෙම කතන්දරය කියන එක තමයි අති විශිෂ්ට. සිනමාවක් සාර්ථක වෙන්න ස්ටෝරි කතන්දරයේ මූලිකම සාධකය. ඒකින් තමයි ප්‍රේක්ෂකයා ජීවිතයේ කතාවට සහභාගී කරගන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ සිනමාව ඇද වැටුනේ අන් කිසිවක් නිසා නෙමෙයි, සිනමාකරුවන් නිසාමයි. කතන්දරේ නැතුව ගියා. ඒ වෙනුවට සමහර නව සිනමාකරුවන් කියන අයගේ පරිේෂණ, ඔවුන්ගේ තිබෙන පුද්ගල මේ මතවාද ඇද බාණ්ඩ පටන් ගත්ත මේ සිනමා කෘතිවලින්. ඒ සිනමා කෘති දවස් 4 ගැලවිලා යනවා. පාඨකයා මේ නරඹන්නව සිනමා ශාලාවෙන් පන්නා දෙමු මේ පරේෂණ සිනමා වර්ගයක් බිහි වුණා. ඒ නිසා මේ අද අපි නැවත සිනමාව ගොඩ ගන්නවා නම් සිනමා කරුවාම මේ අර්බුදයේ තේරුම් ගන්න ඕනේ. ඒකෙන් උනේ රංගවේදීන් අතරමං වුණා. ඔවුන්ට වැඩ නැතුව ගියා. අධ්‍යක්ෂවරුන් මේ නිෂ්ක්‍රීය වුණා. සිනමා ශාලා වැසී ගියා. ඒවා වෙළඳ ශාලා බවට පත් වුණා. මිනිසුන්ට දැන් ගාමිණී මේක හොඳට දැක්කා. ගාමිණී එදා කිව්වා, මම සතුටු නෑ මේ රඟපෑමින්. මේ දකුණු ඉන්දීය මේ සිනමාච්චුවේ මේ බොරු වීරයාගේ පෙම්වතියගේ මේ බොරු මේ රඟපෑම්වලින් මම අසන්තෝසයි. නමුත් කරන්න දෙයක් නෑ. අපි මේ බස් එකේම යන්න ඕන. ගිහිල්ලා මේක හරව ගන්න ඕනේ වෙන පැත්තකට. මෙහෙම කිව්වා, මම ඒ නිසා රඟපානවා, සූර්යයන්ගේ සූර්යයම වර්ගපානවා. ඇත්තෙන්ම ගාමිණී
නව ඇසකින් බැලූ ගාමිණි තමන්ට අයිති නැති මේ සූරේක්ව රඟ පැහැවා. ගාමිණී රඟපානකොට පෙම්වතෙක් නෑ එතන. එතන ඉන්නේ වීරයෙක්, මවාගත්ත වීරයෙක්. අර අහිංසක ළමයෙක් වගේ පෙම්වතාගේ මූණ තියෙනවද ගාමිණීගේ? ඒ රඟපෑමි නෑ. එතන තියෙන්නේ තමන්ගේ පෙර කීර්තිය ඔලුවට ගත්ත මේ වීරයෙක්ගේ මේ රංගනය. ඔහු කියන මම මේ රඟපෑවේ අසන්තෝෂී. නමුත් මෙතන පවතින්න ඕන. අනිත් පැත්තෙන් බලන ගාමිණීගේ තිබුණ විශිෂ්ටම ගුණාංගයෙන් මේකේ පළමු වරට සාකච්ඡා කරන්නේ. ගාමිණී කියනවා මේ දකුණු ඉන්දියේ චිත්‍රපටි කලාව අපට ආරම්භය ලබා දුන්නා. ඒ අත්වල අතහැරලා අපට යන්න තැනක් නැහැ. ඔවුන් තමයි මේ අපේ සිනමාව බිහි කළේ, නළුනිළියන් බිහි කළේ, සංගීතඥයන් බිහි කළේ. ඒ නිසා ඒවයේ තිබෙන අතිපැරණි රසය, ගාමිණීගේ මේ වචනේ බලන්න, අතිපැරණි රසය මිනිසුන් සිනමාශාලා පුරවා දැම්මා. ඒ නැටුම් ගැයුම් වැයුම් වලින්, ඒ ප්‍රාසංගික කතන්දර වලින් මේ රසිකයා කුල්මත් වුණා. ඒ අතිපැරණි රසයේ සමගම ඔවුන් මේ රසාඥතාවයේ හීන පිරිසක් නෙමේ. ගැලරියේ සිටියේ නැතිබැරි මිනිහෙක්, අතමිට හිඟ මිනිහෙක් මිසක් රසයෙන් පිරවුණු මිනිහෙක් නෙමේ. ඔවුන් අලුත් දේ ඉල්ලුව, අලුත් ජීවිතය ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ නිසා ගාමිණීගේ මේ සිනමාව ගැන තිබුණ දැක්ම හරිම ගැඹුරු, හරි ත්‍රිමාණාත්මක දැක්මක්, සමබර දැක්මක්. ඔහු හැම වෙලාවෙම සිනමාවේ අනාගතය ගැන, හෙට දවස කියන මේ අභිලාෂයක් හිතේ තියාගෙන වැඩ කරපු මේ නළුවෙක්. ඒ නිසා ඔහු හැම වෙලාවෙම ගැටුම් ඇති කරගත්තා. ඇත්තම් තිරකතා ඉවත් කරා. සිනමාවේ නම පවා වෙනස් කළා. අධ්‍යක්ෂකට අවනත වුණේ නැහැ. අලුත් පියවර ගත්තා. පරසතුමල් කළා හිටන් අවුරුදු 10කට පස්සේ ආයි චිත්‍රපටයක් කෙරේ. මොකද ඔහු තමන්ගේ හිතුවක්කාර නිෂ්පාදනයක් කළා. ඔහු කියනවා මේ තව පරසතුමලක් කරන්න බෑ මේ විදියට. අපි සෙනග අද්දන හොඳ සිනමාවක් එදා කරා. හැබැයි ඒකෙම පවතින්න බෑ. ඔහු ඊළඟට අවුරුදු 10කට පස්සේ ආපහු ප්‍රාසංගික තත්වයෙන් ඉහළ සිනමාවක් ගොඩ නගනවා. මේ විදිහට අපේ සිනමා කලාව දිහා අලුත් විමසමකින් බලන අභිප්‍රාය මේ පොතේ හැම පිටුවකම තියෙන්නේ. අපි කතා කරමින් සිටියේ පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයා ලියු ත්‍රිදේ තිරේ කතාවක් කියන මේ සිනමාත්මක නවකතාව ගැන. මේ නවකතාව ඔබට කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. අපි සාම්ප්‍රදායික නවකතාව ඇතුලේ බලාපොරොත්තු වෙන කතාව ගලා යාම, එක දිගට මුලමැද අග සහිත සමෝදානීය සහිත කතාව, මේ සියල්ල අභියෝගයට ලක් කරනවා මේ නවකතාව ඇතුලේ. මේ නවකතාව ඇතුලේ තියෙනවා සංවාද ආකෘතියක්. ඒ සංවාද ආකෘතිය ඇතුළට තවත් ආකෘතිකමය වෙනසක් කැන්දමින් සම්මුඛ සාකච්ඡා කියන ප්‍රවර්ගය හඳුන්වා දෙනවා. ඒක ඇතුළෙන් රංගන විධික්‍රම, රංගන වේදේ කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේ සියල්ලත් එක්කම ගනුදෙනු කරන කැමරා කෝණ මොන වගේද? ඒ සියල්ලම එක බැඳ දමන හුයක් තියෙනවා මේ නව කතාව ඇතුලේ. ඒ තමයි මනුෂ්‍යයා තවත් මනුෂ්‍යයෙකුට කොයිතරම් ආදරය කරන්න ඕනද කියන කාරණය. ඒ කාරණෙන් තමයි මේ සියලු තාක්ෂණික සහ කලාත්මක පාර්ශ්වය එකට බැඳ තබන හුය වෙන්නේ. ඒ නිසා ඔබට කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. කෙටි විරාමයකට යාමටයි සූදානම්. මං ඊයේ ඔයා ගැන පළමු වතාවට කවියක් ලිව්වා. සවීන්ද්‍රය සෙමින් කියවන්නට වූයේ ඇසිපිය නොවැටෙන බැල්මකින්ය. හිතන්න බැහැ මට ඔබ ගැන කිසිවක්, කියන්න බැහැ මට ඔබ ගැන කිසිවක්. ඒ ඔබ මා තුළ සිටින නිසා, ඒ ඔබ මා තුළ සිටින නිසා. පළමු වතාවට වීණා වික්‍රමසිංහ ලියූ කවිය. පළමු වතාවට මුමුණමින් ඔහු ඇය සිපගත්තේය.
පළමු වතාවට. මේ කෘතිය ඇතුළේ දැන් අපි මෙතෙක් වෙලා කතා කරා මේ එකක් සිනමාත්මක කරුණු, ඒ වගේම සිනමාවේ රංගන වේදීන්ට හරි විචාරයක් නොලැබුණා කියන කාරණේ, ඔවුන්ව හරි කියවීමකට ලක් නොවුණා කියන කාරණේ, ඒ වගේම මේක නවකතාවක් විදිහට ගොඩනගද්දී මම කලින් කිව්වා වගේ මනුෂ්‍යත්වය කියන කාරණේ තමයි මෙහි පොදු බැම්ම වෙන්නේ, පොදු හුය වෙන්නේ. මේකේ මනුෂ්‍යත්වය අපි හඳුනා ගන්න, අපි නිරන්තරයෙන් අවධානයට ලක් කරන සාමාන්‍ය මනුෂ්‍යත්වෙන් එහා ගිය මනුෂ්‍යත්වයක්. සමහර වෙලාවට දයාර්දභාවය කියන කෙනුත් එහාට ගියපු දයාර්දභාවයක් කතා කරන. ඒ තරම් කැපවීමක් කරන්න පුළුවන්, ඒ තරම් දරා ගැනීමක් කරන්න පුළුවන් මනුෂ්‍යත්වයක් ගැන ඔබතුමාට තියෙනවද බලාපොරොත්තුවක්? අපි ඒ බලාපොරොත්තුව දැක්ක ඇත්තටම පොඩි මල්ලියේ දෙවියන්ගේ මිනිසුන් අපි දැක්කා ඒ බලාපොරොත්තුව. මේ කෘති ඇතුළෙත් තියෙන්නේ ඒ මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව. ඕ මනුෂ්‍යත්වයට ආදරය කිරීම. දැන් සමුදු අද ලෝකේ ප්‍රවාදයක් තියෙනවා මේ ගැන. දැන් එර්වින් ලැස්ලෝ කියන නව චින්තකයා කියනවා අද අපි හැමෝම තියෙන්නේ ඉතිහාසයේ අවසානයේ. ඉතිහාසයේ අවසානට ඇවිත් අවසාන අකුර ලියලා ඉවරයි. ඒ දෙස බලා ඉන්න අලුත් පරම්පරාව. එතකොට අලුත් පරම්පරාව හැමෝම තියෙන ප්‍රශ්නේ එකයි, ඒකට ඉඩ දෙනවද? ඉතිහාසයේ මලගමට ඉඩ දෙනවද? අසුභවාදයට ඉඩ දෙනවද? එහෙම නැත්නම් නව ඉතිහාසයක් ලිවීම ආරම්භයේ බාර ගන්නවද? නව ඉතිහාසය ලිවීමේ ආරම්භයේ බාර ගන්නවා නම් මොකක්ද මේ ඒකේ ගීතය, තේමාව, සමීකරණය, විද්‍යාව මොකක්ද? මෙතනින් තමයි කියන්න ඕන. එර්වින් ලැස්ලෝ කියනවා අද රටවල් වලට යුද්ධ ප්‍රකාශ කරනවා. එයා කියනවා ඩික්ලරේෂන් වෝ, යුද්ධය ප්‍රකාශ කරනවා. අද එහෙනම් අපට අලුත් මානවයාට තියෙන කුමක්ද? ඩික්ලරේෂන් ලව්, ප්‍රේමය ප්‍රකාශ කරන්න. මිනිසා මිනිසාට ප්‍රේමය ප්‍රකාශ කරන්න, රටක් අනෙක් රටකට ප්‍රේමය ප්‍රකාශ කරන්න. අද සිදුවන්නේ යුද්ධය ප්‍රකාශ කිරීම. මේ මොහොතෙත් යුද්ධයෙන් ඇවිලී යනවා. එතකොට මේ ප්‍රේමය ප්‍රකාශ කිරීම කියන එකට වඩා ලොකු දෙයක් සාහිත්‍යකරුවෙකුට, කලාකරුවෙකුට, නිර්මාණකරුවෙකුට නැහැ. ඒකම තමයි කවියා කරන්නේ. ඉතින් මම නම් කැමතියි පුංචි කවි ටිකකුත් ගැන කතා කරන්න. ඔව් පුළුවන්. දැන් බලන්නේ ඒ ප්‍රේමය ප්‍රකාශ කිරීම, ඩික්ලරේෂන් ඔෆ් ලව්. දැන් මේ එක තැනක තියෙනවා චීන කවියක් තියෙනවා මෙහෙම අදලිය වෙන. අපේ ආතම්මා කතා කරලා 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 පියාගත්තා ඇස්. බලන්න මොනවද හිතෙන්නේ. කියන්න බැරි දේ කීම කවිය නම් ආතම්මගේ චරිතයේ මොන මොන දේවල් අපිට මේකෙන් කියා ගන්න පුළුවන්ද? කතා කරන්නම ආසා කරපු ගැහැණියක් මොනවද ඒ කතා කරන්න ඇත්තේ? කොච්චර දේ අපිට හිතන්න පුළුවන්ද? ඊළඟට කරදාසියුරු කියලා තව කවියක් තිබෙනවා, චීන කවියක්, අලුත් චීන කවියක්. මේ තීන්ත වීරිච්ච නැති අලුත් කවියක්. මෙහෙම කියනවා, ආදරේ පුරවලා පුරවලා මම ඔයාට එව්ව කරදාසි බෝට්ටු සේරම ඔයා ළඟට ගෙනෙන්න කියලා අම්මි ගංගාවල් වලට කියන්නකෝ. අම්මා හිම්වෙච්ච මේ පුංචි දුව අම්මා ගැන සිහි කරලා කරදාසිවරුවක් දානවා මේ ගංගාවට. එයා කියනවා නැසී ගිය අම්මට ඒ සේරම ආදරේ ඔරු ටික ඔයා ගාවට ගෙන්න ගන්න. ආදරේ නේද මේ ප්‍රකාශ කරන්නේ? ආදරේ නැති වුණොත් සමහරට අපි අපේම ආදරේ නැති කරගන්නවා. දැන් එක කවියෙක් කියනවා වෘකේ කැදුව හැටි. දැන් බලන්න මේක
ඌ කියනවා ළඟදී සිට මම හැදුවා වෘකයෙක් මාතුළම. දැන් වෘකයා මගේ හිතේ එහාට යනවා මෙහාට යනවා. මන් දන්නේ මම කොච්චර එළුවන් ගවයින් එයාට ගිරදමන්ඩ අරන් දුන්නද. දැන් දැන් එයා මගේ සමත් සූරනවා. මන් දන්නවා හිට අනිද්දා නරක දෙයක් වෙයි. කරන්න දෙයක් නැහැ. මට යාව මරන්න මගක් පේන්නේ නැහැ. මමම හදාපු වෘකයා හිට අනිද්දා මගේ ලේමස් ගණීවි. ඇටකටු ටික ඉතුරු වේවි. මේ මිනිසෙක් තම අමානුෂික මතවාද දරාගත්තොත් සිතේ වෘකයෙක් නේද අපි සිතේ තියාගන්නේ. වැරදි දේශපාලනයක් වැරදි මතවාදයක් අපි ඔළුව ඇතුලේ හදා ගන්නවා කියන්නේ වෘකයෙක් හදා ගන්න. තව අපේ කවීන් දෙන්නෙක් ගත්තොත් බලන්න මේ නන්දන වීරසිංහ කියනවා මෙහෙම. නියර එක දිගට කහ මල් පලස. මහලු ගොවියා එය මගහැර යයි වෙන නියරකින්. මේ ගොවියා කැමතිද මල් පාගන්න? මහලු ගොවියා සබාදාමේ පෙම්වති මල් පාගගෙන යන ගමන රුවන් සක්මනක් වෙන්න බෑ. අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා මල්ලුටින් ගෑම රුවන් සක්මනක් කියලා. ඒ ගෞතමගේ දහම නම් නෙවෙයි. ඊළඟට ආරිවංශ කියනවා මෙහිම කතාවක්. වචන තුනයි. සමනලයා තෝරනවා මල්. සමනලයා තෝරනවා මල. සමනලයා මල ගැන කල්පනාවකින්. සමනලයන් දකින් දකින් මලේ වහන්නේ. ඔහුත් මලක් තෝරන කල්පනාවකින්. අපි හොඳම දේ තෝරා ගන්න ඕන. ඉතින් මේ පුංචි කවි හැම දෙයක්ම ප්‍රකාශ කරන යුද්ධේ නෙමෙයි. Declaration of war නෙමෙයි නේද? Declaration love. ප්‍රේමයේ ප්‍රකාශ කිරීම. මම අන්තිමට කැමතියි එහෙම කියන්නේ. රශ්මිකාවේ සංග්‍රහයේත් එහෙම ගැහැණිය කාන්තාව ගැන ප්‍රේමය ප්‍රකාශ කරපු තැනක් තියෙන. කමටහනක් තියෙන. මේ සසරෙහි වැගිරූ කිරි, හෙළූ කඳුළු, හලලේ යන මේ තුනෙන්ය මැවුනේ හැම ගැහැණියක්ම. ඒත් ආදරේම තවත් කොටසක්. මේ පොත කියවන සාමාන්‍ය පාඨකයා ඔබතුමාගෙන් ඇහුවොත් සිනමා රීතිය ගැන දැනගන්නම්. ඒ වගේම රංගන වේදය ගැන දැනගන්නම්. ඒ දේවල් එක්ක කෝ මට මම හොයපු සමහර සංවේදනා සහිත ගැටුම් සහිත කතන්දරයකෝ කියලා ඔබතුමාගෙන් ඇහුවා. සාමාන්‍ය පාඨකයා අපි මේ පුහුණු පාඨකයා ගැන නොවේ කතා කරන්නේ. ඔබතුමාට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? උත්තරේ ඔබේ ප්‍රශ්නෙම මේ පොතේම තියෙනවා. වීනා කියන සිනමා වේදිනිය, එයා සමීප වෙන සවීන්ද්‍ර කියන රංගන නළුවා. ඔවුන් දෙදෙනා ආධ්‍යාත්මින් බැඳෙනවා. සවීන්ද්‍රගේ බිරිඳ පිළිකාවකින් රෝගී වෙනවා. නමුත් ඒ හෙලන් කියන බිරිඳ තමන්ගේ සැමියාගේ මේ වටිනා සුන්දර ජීවිතය ගැන ශෝක වෙනවා. ඒ නැවත නගා සිටවන්න ඕන කියලා ඒ තමන්ගේ සැමියාව බාර දෙනවා. ඒ
සිනමා වේදිනියට ගැහණියකට කරන්න පුළුවන් විශාලම පරිත්‍යාගය පිළිබඳ කතන්දරයක් එතන තියෙන්නේ. ඒක ගැහණියකට කරන්න පුළුවන්ද කියලා සමහර අය මගෙන් ඇසුවා. මට කියන්න තිබුණ එක උත්තරයයි මේ ඉතිහාසයෙන් පෙන්වලා තියෙන්නේ. ගැහණිය ඒ සියලු පරිත්‍යාග කර තිබෙන බවයි. ඉතිහාසයේ සෑදී තිබෙන්නේ පරිත්‍යාගවලින්. අපි කතා කරමින් සිටියේ රිදීතිරේ කතාවක්, පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයාගේ අලුත්ම සිනමාත්මක නවකතාව. අපි බොහෝ දේ කතා කරා. ඔබ බලා සිටින්නට ඇති, අසා සිටින්නට ඇති. ජීවිතේ තියෙන්නේ කොතනද? ජීවිතේ අල්ලගන්නේ කොහොමද? ඒ ජීවිතේ අතහැරෙනවා නම් අතහැරෙන්නේ කොහොමද? අතහැරෙන්න හේතු මොනවද? මේ සියල්ල ගැන මේ කතාබහ ඇතුලේ බොහොම ලස්සනට විග්‍රහ වුණා. අපි බොහෝ දේවල් දකිනවා, බලන්නේ නැහැ. අපිට බොහෝ දේවල් ඇහෙනවා, අහන්නේ නැහැ. අපි බොහෝ දේවල් විඳිනවා කියලා පෙන්නවා, නමුත් වින්දනය කරන්නේ නැහැ. මේ වගේ බොහෝ දේවල් පහු කරගෙන යද්දී අපේ අතින් බොහොම අතපසු වුණු දෙයක් තමයි අනිකාට කරන මෛත්‍රිය. ඒ වගේම අනිකාව දරා ගැනීම කියන කාරණේ. අපි හැම විටම අනිකා දිහා බලන්නේ අපි දිහා බලන විදියෙන්, අපේ දෘෂ්ටි කෝණේ. හැබැයි ඒ හැම චරිතයකටම, ඒ හැම දෙයකටම අනන්‍ය වෙච්ච ඔහුගේම ආත්මයක්, ජීවිතයක් තියෙනවා. හැම දෙයකටම එහෙමයි, පරිසරයටත් එහෙමයි, ජීවිතයටත් එහෙමයි. අන්නේ සුන්දර පාඩම, එහෙමත් නැත්නම් මනුෂ්‍යත්වය පිළිබඳ පාඩමයි මේ සිනමාත්මක නවකතාවෙන් පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයා ඔබට කියන්නට උත්සාහ කරන්නේ. රිදීතිරේ කතාවක් කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. අද මැදිරියට පැමිණිලා අපිත් එක්ක මේ වගේ සුන්දර කතාබහක් කරන්න එකතු වුණාට පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයාට, ගුරුවරයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන්, පොතේ කොටස් ඉදිරිපත් කළ ටානියටත් ආදරයෙන් සමුදෙන ගමන්, අද පොතයි හිතයි නිමාවක් දකින්නයි බලාපොරොත්තුව. ඔබට සුබ සතියක්.